ඊළඟට පුතේ සෛල විභාජනය ප්‍රශ්නයක් එහෙම ලස්සනට දාන්න පුළුවන් කොටසක්. සෛල විභාජනය කියලා කියන්න පුතේ කලින් පැවති සෛල වලින් නව සෛල ඇති වෙනවා කියන එක. තියෙන සෛල වලින් අලුත් සෛල හදනවා. තියෙන සෛල වලින් අලුත් සෛල ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් අනුනන විභාජනය, අනිත් එක ඌනන විභාජනය. අනුනන විභාජනය සිද්ධ වෙනකොට මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවම ද්විතෘ සෛල වලට ලබා දෙමින් සිද්ධ වෙනවා සෛල විභාජනය. අවසාන ප්‍රතිඵලය සෛල දෙකයි. මාතෘ සෛලයේ තිබ්බ වර්ණ දේහ සංඛ්‍යාවම ද්විතෘ සෛල වලට දෙනවා. ඌනන විභාජනය. ඌනන විභාජනය. මාතෘ සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් ද්විතෘ සෛල වලට ලබා දෙමින් සෛල හතරක් හදමු. සෛල හතරක් හදමු. මාතෘ සෛලයත් එක්ක ද්විතෘ සෛල කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ, සමාන වෙන්නේ නැහැ. හැබැයි අනුනන විභාජනයේ මාතෘ සෛලයට සර්ව සම සෛල දෙකක් තමයි හැදෙන්නේ. තව කාරණයක් මෙතන ඉගෙන ගන්න තියෙනවා. ඌනන විභාජනයේ සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේදී පමණයි. ඔළුවට දාගන්න. ඌනන විභාජනයේ සිද්ධ වෙන්නේ ජන්මානු ජන්නේදී පමණයි. අනුනන විභාජනය අනිත් ඕන තැනක කරගන්න. ඌනන විභාජනයේ ශුක්‍රාණු හදනකොට, ඩිම්බ හදනකොට විතරයි සිද්ධ වෙන්නේ. වෙන තැන් වල ඌනන විභාජනයේ සිද්ධ වෙන්නේ නැහැ. රයිට්. හරි. එහෙනම් මෙන්න ප්‍රශ්න. එක්තරා සෛල විභාජනයකින් පසු ද්විතෘ සෛල හතරක් හා එතකොට ද්විතෘ සෛල හතරක් ආවා කිව්ව ගමන් සෛල විභාජනයකින් පටගාල උළුවට වැටෙන්න ඕන රයිට් සෛල හතරක් දෙන්නේ ඌනන විභාජනය. හරි. මෙතන තියෙන ඌනන විභාජනය. හරි. ද්විතෘ සෛල හතරක් හා ඒවායේ වර්ණ දේහ 25 බැගින් තිබිනි. ඒ සෛල හතරේ වර්ණ දේහ 25 25 ගානේ තිබ්බලු. මේදී සිදුවී ඇති විභාජන ක්‍රමය ඌනන විභාජනය. රයිට්. එතකොට පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ පැත්තකට දාන්න. 2යි 4යි අතර වැඩි යන. එහෙනම් ඌනන විභාජනයේ දෙකේම තියෙන උත්තරේ මාතෘ සෛලයේ තිබු වර්ණ දේහ සංඛ්‍යාව. මාතෘ සෛලයේ තිබ්බ වර්ණ දේහ. ද්විතෘ සෛල වලට 25ක් එන්නේ මාතෘ සෛල වල 50ක් තිබ්බොත්. 50ක් තිබ්බොත්. ඇයි 2n සෛලයක් තමයි n වර්ගයේ සෛල හතරක් හදන්නේ. හරි. එහෙනම් පුතේ උත්තරේ 4. ඌනන විභාජනයේදී වර්ණ දේහ 50ක් තිබ්බ. බීජ පරෝණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නොවන්නේ. මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. බහුවර ප්‍රශ්නක් තියෙනවා. හරි. එන්න පුළුවන්. එන්න පුළුවන්. හරි. හරි. බීජ පරෝහණයට ඕනේ නැහැ. ඕනේ නැහැ. ඒ කියන්නේ බීජ පරෝහණය කියලා කියන්නේ මේ බීජයක් පැලවෙන ඇටයක් පැලවෙනවා. ඇටයක් පැලවෙන්න ඕනේ නැහැ. ඇටයක් පැලවෙන්න මේව තමයි ඕන. බීජයේ ජීවිතාව. බීජයේ ජීව ගුණයකින් යුක්ත වෙන්න ඕන. වාතය තියෙන්න ඕන. ඔක්සිජන්. ජලය තියෙන්න ඕන. උෂ්ණත්වයේ තියෙනවා. ඇයිසේ ආලෝකය කියලා ඔන්න පණි නොමැදි. ආලෝකයට ගහනවා ගොඩක් දරුවෝ. හරි? ඒ කියන්නේ බීජය පරෝහණය සඳහා ආලෝකය අවශ්‍යයි කියලා හිතනවා. නෑ. මුං ඇඳ ටිකක් කළුවර කාමරයක වතුර එක්ක දාලා තියන්නකෝ දවස් 3-4. ආලෝකේ නෑනේ. හැබැයි බලන්නකෝ දවස් 3-4කින් මුං ඇට පැලවෙනවනේ. පරෝහණය වෙන්න ආලෝකය ඕනේ නෑ. මොකටද ආලෝකය? ප්‍රභා සංශ්ලේෂණය කරන්න ආලෝකය ඕන. දැන් ඇටේ පැලවෙනකොට ප්‍රභා සංශ්ලේෂණය කරනවද? නෑනේ. ඇටේ පැලවෙන්න දෙන්න ඉස්සලා. ඊට පස්සේ පත්‍ර හදාගත්තට පස්සේනේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. එතකොට තමයි ආලෝකය ඕන. ආලෝකය ඕන. එහෙනම් පුතේ බීජ පරෝහණය වෙන්න ආලෝකය ඕන්නේ නෑ. මතක තියාගන්න. බීජ පරෝහණය වෙන්න ආලෝකය ඕන. හරි. මේක හොඳට මතක තියාගන්න.